අපි කවුරුත් දන්න මාළමිරිස් වල නිජ භූමිය වෙන්නේ දකුණු ඇමරිකාව. නමුත් වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල් වල මේක භෝගයක් විදියට වවනවා. බෙල් පෙපර්ස් වලට බොහෝ සෙයින් නැකම් පෙන්වුවත් මාළමිරිස් සාමාන්‍ය භාවිතයේ සුලභව හමු වෙන දෙයක්. අනික බෙල් පෙපර් වලට වඩා තරමක් සැර ගතියෙන් වැඩි. මාළමිරිස් වල විටමින් B6 අඩංගු වෙනවා. මේ මගින් අපේ මානසික සෞඛ්‍යය යහපත් කරනවා විතරක් නෙවෙයි අපව සතුටින් තබන්නටත් උදව් වෙන බව සොයාගෙන තියෙනවා. ආහාරයට මාළමිරිස් එකතු කිරීමෙන් ඒ ජීර්ණ හැකියාව වැඩි වෙන බව සඳහන් වෙනවා. සෙම් රෝගවලට ගුණදායක මාළමිරිස් වල සෙම් ප්‍රතික්ෂා රෝග සුව කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් සෙම් ප්‍රතික්ෂාව තියෙන අවස්ථාවක වැඩිපුර අමුවෙන් මාළමිරිස් කාලා බලන්න ඔයාලටත් පුළුවන්. මෙහි තිබෙන උණුසුම් ගතිගුණය නිසා ශරීරයේ මේද දහනය වේගවත් කරන්නට මේට හැකියාව තියෙනවා. සාමාන්‍ය මිනිස් වලටත් මේ ගතිගුණයම තියෙනවා. මාළමිරිස් වල තියෙන සිංක්, යකඩ, පොටෑසියම්, මැග්නීසියම්, විටමින් A සහ C එකතුව ඉතාම වැදගත්. මේ සංඝටක සියල්ල එකතුවෙන් රුධිර නාල විස්තාරණයට ඉඩ සලසන අතරේ රුධිර පීඩනය අඩු කරනවා. අනික සෑම මිනිස් වර්ගයක් මෙන්ම මාළමිරිස් වලත් තියෙන ෆයිටෝකෙමිකල් මගින් ප්‍රතිප්‍රදාහ ගුණය ඇති කරනවා. මේවායේ තිබෙන කැප්සිසින් කියන සංයෝගය මගින් පුරස්තගන්ති පිළිකා ඇතිවීම වළක්වන බව විද්‍යාත්මකව තහවුරු කරලා හදවත් ආබාධ අවම කරන්නටත් මේ කැප්සිසින් දායක වෙන බව සඳහන් කළ යුතුමයි. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම video upload කළ සැනින් දැනගන්න පුළුවන්.